ඥානසාර හිමි රතන හිමියන්ට සහය පළ කරමින් උපවාස භූමියට පැමිණෙයි. උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දන්දා මාලිගා පරිශ්‍රයට පැමිණියා. උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දන්දා මාලිගා පරිශ්‍රය වෙත පැමිණියා. එහිදී ඥානසාර හිමියන් රතන හිමියන් සමග සංවාදයක නිරත වී ඇති අතර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි අපට වාර්තා වන්නේ. එමෙන්ම අද දිනේදී විජේදාස රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙලිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද උපවාස භූමිය වෙත පැමිණ රතන හිමියන්ගේ සුවදුක් සොයා බලා තිබෙනවා. එමෙන්ම අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් අද දිනේදී මාතලේ රත්තොට නගරයේ සියලු වෙළඳසැල් වසාදාමා කළුකොඩි ඔසවා විරෝධතාවයක් පවත්වන බවයි අපට දැනගන්න ලැබෙන්නේ. මේ අතර රතන හිමියන්ට සහය පළ කිරීම සහ වෛද්‍ය ස්ථාපිතයෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසilla පෑරලිය තෙල්වත්ත මංසන්ධිය ප්‍රදේශවාසීන් පිරිසක්ද අද විරෝධතාවයක නිරත වුණා. එමෙන්ම නිකවැරටිය උණගොල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකුද රතන හිමියන්ට සහය පළ කරමින් අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. උණගොල්ල ප්‍රදේශයේ බුදුමැදුරක් අසල මෙම තරුණයා උපවාසය ආරම්භ කළා. මේ අතර අන්තවාදයට එරෙහිව සියලු ජනවර්ග සහ ආගමික නායකයින් මේ වන විට පෙළ ගැසීමේ සිටින බව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් කෝට්ටේශී නාගවිහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනාධිපති පූජ්‍ය වතුරවිල සිරිසු ජාති හිමියන් සඳහන් කළා. එමෙන්ම ජාතික හෙළවරුමය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පවතින තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගත යුතු බවයි. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා.